අද වීඩියෝෙන් කතා කරන්නේ ස්ටැක්ස් දෙකක් පාවිච්චි කරලා කොහොමද කියු එකක් නිර්මාණය කරන්න කියලා. ඉතින් ඔයගොල්ලන්ට මුලින්ම හිතන්න පුළුවන් ඇයි මේ අපි තව ඒවා පාවිච්චි කරලා තව ඒවා හදන්නේ ඒවා ඔල්රෙඩි කොහොමද තියෙනවනේ කියලා. හරි. ඔකට ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. පළවෙනි කාරණාව තමයි අපි ලියන කෝඩ් එක ලියන එන්වයරන්මන්ට් එක අනුව සමහර data structures inbuilt නැති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපි Arduino එහෙම නැත්නම් embedded system microchip programming වගේ කරනකොට stack queue වගේ complex data structures පාවිච්චි කරාම ගොඩාක් එකට memory යනවා. ඒ වගේ වෙලාවට අපිට අපේ සරල data structure එකක් implement කරන්න ලේසියි. උදාහරණයක් විදිහට array එකක් පාවිච්චි කරලා queue එකක් හදන එක ගොඩාක් වේගවත් සහ memory efficient මේ වගේ පොඩි environment එකකට නැත්නම් microchip එකක් වගේ පොඩි CPU එකකට. දෙවෙනි කාරණාව තමයි අපි interview එකකට යනකොට මේ වගේ algorithms ගොඩක් වෙලාවට interview ප්‍රශ්න වලදී අහනවා. හොඳම උදාහරණයක් විදිහට අද අපි මේ කතා කරන topic එක. ඒ තමයි stacks දෙකක් පාවිච්චි කරලා කොහොමද queue එකක් හදන්නේ කියන එක. lead code hacker rank විතරක් නෙමෙයි මම නිතරම refer කරන පොත cracking the coding interview කියන පොතේ පවා මේක ප්‍රශ්නයක් විතර තියෙනවා. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේක interview ප්‍රශ්නයක් විතර අහන්න දෙන chance එක වැඩි. ඒක නිසා මේ වගේ දේවල් දැනගෙන ඉන්න ගොඩාක් වටිනවා. හරි. වැඩි වෙලා ගන්න නැතුව අද වීඩියෝ පටන් ගමු. අද අපි කතා කරන්නේ stacks දෙකක් පාවිච්චි කරලා කොහොමද queue එකක් implement කරන්න කියලා. මේ channel එකට අලුත් නම් ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න YouTube එකේ නැතුව වෙන මොකක් හරි social media platform එකක නම් අනිවාර්යෙන් අපේ description එකේ හෝ bio page එකේ තියෙන YouTube channel එකට ගිහිල්ලා subscribe කරන්න. ඒකෙන් මේ වගේ වීඩියෝස් ගොඩාක් දේවල් බලා ගන්න පුළුවන්. වැඩි වෙලා ගන්න තව වීඩියෝ පටන් ගමු. Discord server එකට ඔයගොල්ලෝ join වෙලා ඇතිනේ අනිවාර්යෙන්. ඒකටත් join වෙන්න join වුනේ නැත්තම්. මම අද topic එක සරලව පැහැදිලි කරන්න නම් මේ කොහොමද conceptually අපි මේක approach කරන්න කියලා. මුලින්ම queue එකක් මොකක්ද කියන්නේ මොකක්ද කියලා අපි දැනගෙන ඉන්න ඕනේ. queue එකක් කියන්නේ මොකක්ද කියලා මම කලින් videos වලදී කරා. ඒක දන්නේ නැත්නම් අනිවාර්යෙන් channel එකට ගිහිල්ලා මේ videos ටික බලන්න. නැත්නම් මේ video එක තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. දැන් queue එකක් කියලා කියන්නේ අපි දන්නවා සාමාන්‍යයෙන් මෙන්න මේ වගේ මොකක්ද data structure එකක්. ඒතර ඒකට data මුලින්ම දාන අපි උදාහරණයකට දන්සලක පොලිමක්නේ. ඒ මුලින්ම එන එක්කෙනා තමයි මුලින්ම අයින් වෙන්නේ. මේකට අපි කියනවා first in first out system එකක් කියලා. මුලින්ම එන එක්කෙනා තමයි මුලින්ම queue එකෙන් අයින් වෙන්නේ. හරි. දැන් මේක කොහොමද අපි stacks දෙකක් පාවිච්චි කරලා implement කරන්නේ? සාමාන්‍ය link list එකක් හෝ array එකක් වගේ දේවල් පාවිච්චි කරලා අපි implement කරනවා කියන එක කලින් කතා කරා. දැන් මේක හදන්නේ කොහොමද stacks දෙකක් පාවිච්චි කරලා? අපි stack එකක් කියන්නේ මොකක්ද කියලාත් අපි පොඩ්ඩක් මතක් කරගමු. stack එකක් කියලා කියන්නේ first in last out. يعني first in last out. stack එකක් අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම තමයි නිරූපණය කරන්නේ. නිකන් අර පිඟන් තට්ටුවක් වගේ. එහෙම නැත්නම් පිඟන් රාක්කයක්. හොඳයි. ගොඩක්. ඒතර මෙහෙම මොනවා හරි අපි දැම්මොතින් දේවා නොහොම අපි අන්තිමට දාන එක්කෙනා තමයි මුලින්ම ගන්න පුළුවන්. මේ පැත්තෙන් data ගන්න බෑ. ඒක නිසා තමයි first in මෙයා තමයි first එක්කෙනා last out අන්තිමට යන්නෙත් මෙයාම. හරියට නිකන් එක දොරක් තියෙන කාමරයකට කට්ටිය පෙරෙවුවා වගේ. එහෙම නැත්නම් රාක් එකට මොන හරි තට්ටුවක් දාලා පිඟන් පුරවනවා වගේ. ඉතින් මේක ගොඩක් පාවිච්චි වෙනවා මේ stacks මේ ගොඩක් algorithms වලටත්. හරි. දැන් මේක තමයි concept එක. දැන් අපිට ඕනේ මෙන්න මේ වගේ stacks දෙකක් පාවිච්චි කරලා කොහොමද මෙන්න මේ જાතිය queue එකක් හදන්න කියලා. මේක කරන ක්‍රම කිහිපයක් තියෙනවා. නමුත් මම අද කතා කරන්නේ ටිකක් complexity එක අඩු එක. ඉතින් තව දේවල් තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවනේ පහලින් comment එකක් දාන්න. මෙතන link එකක් දාන්න. මේකට අපි stacks දෙකක් මුලින් අද ගන්නවා. ඉතින් මම අඳිනවා මෙන්න මෙහෙම පළවෙනි stack එක. ඊවස් මෙන්න මෙහෙම දෙවෙනි stack එක. මේකෙදි මම කෙලින්ම algorithm එකම පැහැදිලි කරන්නම්. අපේ queue එකේ ප්‍රධාන operations දෙකක් තියෙනවානේ. එකක් තමයි enqueue, අනිත් එක dequeue. enqueue කියන්නේ data දාන එක, dequeue කියන්නේ data අයින් කරන එක. enqueue කරනකොට ඒ කියන්නේ data දානකොට හරිම ලේසි. මම මේක කියන්නම් stack 1 එක මේකට අපි කියනවා stack 2 කියලා. stack 1 එකට තමයි හැමතිස්සම data දාන්නේ. ඒතර මගේ උදාහරණයකට හිතන්න මම දාන්න ඕනේ 1 2 3 කියලා. ඒතර මම හැමතිස්සම 1 2 3 කියලා තමයි data වැටෙන්නේ. ඉතින් මේකේදී ඔයාලට පැහැදිලි stack එකකයි queue එකකයි තියෙන ප්‍රධානම වෙනස තමයි stack එකකට මුලින්ම දාන එක්කෙනාව අන්තිමයට තමයි අයින් වෙන්නේ. queue එකකට මුලින්ම දාන එක්කෙනාව තමයි මුලින්ම අයින් වෙන්න ඕනේ. ඉතින් ඒක නිසා එක stack එකකින් මේ වැඩේ කොහොමද කරන්න අමාරු වෙන්නේ පේනවනේ. දැන් මම හරිනම් dequeue කරද්දී stack එකක dequeue වෙන්නේ මෙන්න මේ 3. නමුත් queue එකක dequeue වෙන්න ඕනේ මෙන්න මේ 1. ඒක නිසා තමයි මට තව stack එකක් ඕනේ. data දාන එක හරිම සරලයි. data දාගෙන යන්න තියෙන්නේ. නමුත් data අයින් කරනකොට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් දැන් dequeue කරලා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මට මෙයාගෙන් මෙහෙම pop කරලා 3 අරගන්න බෑ. මොකද යානේ උඩම ඉන්නේ. නමුත් මම එළියට ගන්න ඕනේ 1. ඒ වගේ වෙලාවට තමයි මෙන්න මේ දෙවෙනි stack එක අවශ්‍ය වෙන්නේ. දෙවෙනි stack එකේදී කරන්නේ මේ stack 1 ගේ තියෙන ඔක්කොම ටික මෙන්න මේකට පුරවනවා. දැන් මෙයාව අයින් කරනවා. දැන් 3 නේ මුලින්ම තියෙන්නේ. 3 මෙන්න මෙතනට දානවා. දැන් මෙන්න මෙයා අයින් වුණා. ඊළඟට 2 දානවා මෙන්න මෙහෙම. ඊළඟට ඔන්න 2ත් අයින් වුණා. ඊළඟට 1 දානවා මෙන්න මෙතනට. ඔන්න 1 මෙතනට ආවා. ඊට පස්සේ දැන් හරි අපි දාව පිළිවෙලට මෙන්න මේ දෙවෙනි stack එකේ ඉන්නවා. ඊට පස්සේ මෙන්න මෙයාව මේකෙන් අයින් කරලා දාන එක තමයි කරන්නේ. ඒතකොට stack එක S2 කියන එක 3 2 බවට පත් වෙනවා. ඕක තමයි සරල ඇල්ගොරිතම් එක. ඊට පස්සේ මට දැන් ඔන්න දැන් මගේ queue එක තියෙන්නේ 2යි 3යි කියලානේ. දැන් මට 4යි දාන්න උනොත් මං ආපහු මේක මෙහෙට දාන්න අවස්ථාවක් නැහැ. මේක ඔක්කොම මෙහෙට පුරවලා එහෙම පුෂ් කරන්න ඕනේ නැහැ. මට කෙලින්ම මෙන්න මේකටම මෙන්න මෙහෙම 4 දාන්න පුළුවන්. enqueue කරන ඒවා ඔක්කොම දාන්නේ මේකට. එන්නතොර 4 5 වුණා. dequeue කරද්දී තමයි ආපහු මෙන්න මේ පැත්තට දාලා ගන්න ඕනේ. දැන් dequeue කරන්න ඕනේ කොහොමද? dequeue කරන්නේ හැමතිස්සෙම මෙන්න මේ S2 ගෙන්. දැන් මම ආපහු මේක දින ඔක්කොම මේකට දාන්න අවශ්‍යතාවයක් නැහැ මොකද මේකේ data තියෙනවා මේකේ data තියෙද්දි මම මේකට දැම්මොත් මම අර කලින් තිබ්බ order එක විකාර කරා වෙනවා ඒක damage කරා වෙනවා මොකද මේක ඇත්තටම දැන් අර මුලින් ආපු එක්කෙනාම නින්නේ එහෙම වෙලාවට දැන් මම මේක අයින් කරා ඇත්තටම ඊළඟට දැන් දෙක ඉන්නේ ඒක pop කරනවා ඊළඟට RDQ කරන්න ඕන මෙයාගෙන් තමයි DQ කරන්නේ මෙයා empty නම් කොයි වෙලාවක හරි and S2 empty නම් දොන්න දැන් මම මෙයාව අයින් කරා දැන් 4 5 නේ තියෙන්නේ ඔන්න මෙහෙම 4 සහ 5 තියෙනවා මේක දැන් empty මේක empty නම් විතරයි මේ පැත්තට මෙන්න මෙහෙම දාන්න. එතන ඔන්න 5 වුණා. ඔන්න 4 වුණා. ඔන්න ඊට පස්සේ මට පුළුවන් DQ කරනවා නම් ඔන්න 4 මේකෙන් pop කරන්න. එන්න මේක අයින් වුණා. දැන් 5 ඉතුරුයි. මේක දැන් නැහැ. මේ දෙකම මෙතනින් නැහැ නේ. ඊළඟට IDQ කරන්න ඕන. ඔන්න 5 වෙනවා. NQ කරන්නේ මේකට. DQ කරන්නේ මේකෙන්. මේකේ පොඩි edge condition එකක් තියෙනවා. ඒ තමයි මම කලින් කිව්වනේ. දැන් අපේ මුලින්ම එක කතා කරද්දි මේකෙන් මේර data දාලා ඊට පස්සේ ඒක තමයි pop කරන්න කියලා. එහෙම කරන්නේ S2 empty නම් විතරයි. S2 ගේ data තියෙනවා නම් කියන්නේ මෙන්න මේ stack එක empty නම් විතරයි මේ වැඩේ කරන්නේ. එක empty නෑ කියලා කියන්නේ මේ S2 ගේ තියෙන elements ටික already ඉන්නේ queue එකේ තියෙන order එකට නේ දැන් අපි කලින් කිව්වනේ 1 2 3 කියලා දැම්මහම මේකට මෙතන තිබ්බ 1 2 3 කියලානේ නමුත් මේකට මේ පැත්තට reverse කරලා ගත්තාම මේකේ තියෙන්නේ 3 2 1 කියලා. එතන මෙන්න මේ උඩ ඉඳන් පහළට හරි order එකට තියෙනවා. එහෙම තියෙන වෙලාවට මම මේ පැත්තෙන් මේ S1 ගේ මේ පැත්තට push කරන්නේ නෑ. හරි. ඕක අපි code එකෙන් implement කරලා බලමු. මම හිතනවා මේ දේ ඔයගලන්ට පැහැදිලි වුණා කියලා. හරිම සරල code එකක් තියෙනවා. දැන් මේ මම මේකට මම අපේ custom stack එකක් මම implement කරා ඒ වීඩියෝ එකත් ඕනනම් බලන්න. නමුත් මේකට මම standard stack එක තමයි පාවිච්චි කරන්නේ. කෙලින්ම C++ library එකේ තියෙන. මොකද මට ඒක lazy මෙතන පාවිච්චි කරන්නේ නැත්නම් code එක ගොඩක් වෙලා මේ වැඩි යනවා සහ මේක මට lazy යෙන් පාවිච්චි කරන ප්‍රශ්න නිසා මේක මම ගන්නවා. හරි. ඔන්න මම S1 කියලා සහ S2 කියලා stacks දෙකක් හදලා තියෙනවා. NQ එකේදී හරිම lazy වැඩක් කරන්න තියෙන්නේ. ඒ තමයි කෙලින්ම stack 1 ට push කරන එක විතරයි කරන්න ඕනේ. ඒක වැඩි වද වෙන්න දෙයක් නැහැ. මොකද S2 තමයි ප්‍රශ්නේ. يعني DQ කරත් තමයි ප්‍රශ්නේ. NQ කරද්දී ප්‍රශ්නයක් නැහැ. එහෙනම් S1 ට කෙලින්ම push කරන්න තියෙනවා මගේ data එක. ඔච්චරයි. හරිම සරලයි. දැන් DQ කරා තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මම මුලින්ම බලන්න ඕනේ මගේ මෙතන මම හිතන්නකෝ මගේ 1 2 3 කියලා දාලා තිබ්බ කියලා. මම මුලින්ම බලන්න ඕනේ මෙයා emptyද කියලා. මේ S2 empty නම් මම මුලින්ම මොකද කරන්න ඕනේ? මේකේ තියෙන ඔක්කොම ටික මේ පැත්තට ගේන්න ඕනේ. මේක empty නැත්තම් මෙයාව pop කරන්න ඕනේ. ඕක තමයි කතාව. يعني empty නම් මුලින්ම මේ පැත්තට ගෙනල්ලා. يعني ඔක්කොම ටික ගෙනල්ලා pop කරන්න ඕනේ. Empty නැත්තම් උඩ ඉන්න කෙනාව නිකන් pop කරාම ඇති. එහෙනම් මම මුලින්ම මේ ලොජික් එක ලියන්න. හරි දැන් අපි කෝඩ් එක ලියමු. මම අර කලින් කිව්වා වගේ මුලින්ම බලන්න ඕනේ අපේ S2 emptyද කියලා. S2 empty නම් විතරයි මම අර S1 ගේ ඔක්කොම ටික අරන් මේකට දාන්නේ. ඉතින් එහෙම වෙලාම ලියනවා මේ S1 empty වෙන තාක්කල්, يعني මුලින්ම තිබ්බ stack එක empty වෙන තාක්කල් data ඔක්කොම ටික S2 ට push කරන්න කියලා. ඉතින් මේකට ලේසිම ක්‍රමය තමයි while loop එකක් මට අරගන්න පුළුවන්. S1 empty නොවන තාක්කල් මේ loop එක run කරන්න කියලා. මේක loop එකක් නේ, while loop එකක්. එතකොට මේ condition එක මෙන්න මෙතන තියෙන condition එක true වෙන තාක්කල් මේක run වෙනවා. එහෙම වෙන තාක්කල් මම මොකද කරන්න ඕනේ? S2 ට push කරන්න S1 ගේ top එක. ඕක තමයි කතාව. S1 ගේ උඩමින් ඉන්න කෙනා වරම් එහෙම කරන්න. ඒ විතරක්මදි S1 ව pop කරන්න ඕනේ. උඩමින් ඉන්න කෙනා වයින් කරලා දාන්න ඕනේ. හරි. මෙහෙම වුණාට පස්සේ මොකද වෙන්නේ? S2 ට S1 ගේ තිබ්බ ඔක්කොම delete කරනවා. හැබැයි දැන් order එක reverse වෙලා තියෙන්නේ. හරි. මේක උනත් හෝ නොඋනත් S2 ගේ උඩමින් ඉන්න කෙනා වයින් කරන්නයි ඕනේ. එහෙනම් මම මුලින්ම S2 ගේ top ව අරගන්නවා variable එකකට. type of t නේ. එනේ අරගන්නවා. t කියන්නේ template මේකක් ජෙනරික් එකක්. ඒක දන්නේ නැත්නම් පොඩ්ඩක් ඒක ගැනත් හොයලා බලන්න. මම හිතන්නේ මම කලින් වීඩියෝ එකේදී ඔක පැහැදිලි කරලා ලින්ක් ලිස්ට් වීඩියෝ එකේදී පොඩ්ඩක් ඒක බලන්න. ඊට පස්සේ මම කියනවා S2 ව pop කරලා දාන්න. ඊට පස්සේ return කරන්න. අපිට ඕන නම් data එක return කරන්න ඕන නැත්නම් ඒ ප්‍රශ්නේ මේක void යන නිසා මම return කරන්න අවස්ථාවක් නැහැ. ඕක තමයි අපේ implementation එක. ඉතින් මේක මම ඕන ආයෙ ඇඳලා පෙන්නන්නම් මේ මොකක්ද මේකේ උනේ කියලා. මංගාව තියෙනවා stacks දෙකක්. මේකට data මෙහෙම දාගෙන යන්න පුළුවන් 1 2 3 කියලා. NQ කරන්න හැමතිස්සම stack 1 එකට, DQ කරන්න හැමතිස්සම S2 ගෙන්. එතකොට කොයි වෙලාවක හරි DQ කරද්දී NQ කරන එක සරලයි. හරිම සරලයි. මේකට දාගෙන තියෙන DQ කරද්දී කොයි වෙලාවක හරි මේක empty නම් මට මේ 1 එකනේ දැන් එළියට දාන්න ඕනේ. මොකද එක තමයි මුලින්ම ආවේ මේ list එකෙන්. ඔක්කොම ටික මේ පැත්තට දාගෙන ගිහිල්ලා උඩ මේක කෙනා pop කරන්න ඕනේ. එතකොට ඊළඟ එකේදී ඊළඟ මේ වැඩේ වුණාට පස්සේ දැන් මෙයා සම්පූර්ණයෙන් empty. මේක දැන් ඉන්නවා කට්ටිය 3 සහ 2. දැන් DQ කරනකොට මම ආපහු මේකෙන් මේකට කට්ටිය ගේන්න ඕනේ නැහැ. මොකද මේකේ already කට්ටිය ඉන්නවා. එහෙනම් මෙයා විතරක් pop කරාම ඇති. ඊළඟ data දානකොට කරදර වෙන්න දෙයක් නැහැ. මෙන්න මේ 4 5 කියලා දාගෙන යන්න පුළුවන්. NQ වෙන්නේ හැමතිස්සම මෙතනට, DQ වෙන්නේ තාම මෙතනින්. මොකද මෙයා තාම අර Q එකේ මුලින් හිටපු කට්ටියව තියාගෙන ඉන්නවා මේ. Q එකේ මුලින් හිටපු කට්ටිය මෙතනනේ. ඒ කට්ටිය තාම මෙන්න මෙතන ඉන්නවා. මේක empty වෙන තාක්කල් මට මෙයාව පාවිච්චි කරන්න පුළුවන් DQ වෙන්න. මෙයාව empty වුණාට පස්සේ තමයි DQ කරන්න මේ පැත්තට මේගොල්ලෝ ගේන්න ඕනේ. ඉතින් හරිම මේ smart වැඩක් මෙතන වෙන්නේ. මේ ඇල්ගොරිතම් එක හොයාගත්ත කෙනා මම හිතන්නේ ඔලේ තියෙන මනුස්සෙක් වෙන්න ඕනේ. හරි. ඔන්න ඕක තමයි මේ කතාව. ඉතින් අපි මේ ඉම්ප්ලිමන්ට් කරේ මේක. මෙන්න මේ අවස්ථාවේදී මේ S2 empty නම් විතරක් ඔක්කොම ටික දාන්න empty හෝ නැතා ඒ දෙකෙන් එකක් ආවොත් S2 pop කරන්න තමයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි මෙතන පොඩි edge case එකක් තියෙනවා. ඒ තමයි මට ඕනේ නම් මේ දෙකම check කරන්න වෙනවා S1 empty and S2 empty නම් ඒ කියන්නේ මේ queue එක ඇත්තටම empty. මේ දෙකම empty. එහෙනම් මම මෙතන cout එකක් දාන්නම් return කරන්න වෙනවා. මොකද මෙතන empty නිසා. මේ වැඩේ ඇත්තටම වෙනවා කියලා බලමු. මම දැන් මේ print කරන්න යන්නේ අමාරුයි. මොකද මම පාවිච්චි කරන inbuilt stack එකනේ. ඒකේ අර index level මේ apply කරන්න බෑ. ඒ කියන්නේ මේවා access කරන්න බෑ. මම queue එකක් හදනවා. මෙහෙම queue කියලා. queue එකක් හදනවා. මේක අපි තමයි integer කියලා දැනට. දැන් මට පොඩි විදිහකට මේක public නේ තියෙන්නේ. හරි. මට මේකේ බලා ගන්න පුළුවන් ඇත්තටම මේක මොකක්ද තියෙන්නේ කියලා. එහෙනම් c out. බලමු මේක run කරලා. හරිනේ. දැන් S1 ගේ size එක 0.1ලු S2 ගේ size එක 1යි. ඉතින් NQ කරා මං 4ක් 3ක් DQ කරා. ඒ කියන්නේ ඔන්න පයින් පයින් NQ කරන් ගියාට පස්සේ DQ එක පළවෙනි පාර ආපු ගමන් මොකද වෙන්න ඕනේ? ඔක්කොම ටික අර පැත්තට push වෙන්න ඕනේ. S1 ගෙන් ඔක්කොම S2 ට ආවා. ඒක නිසා තමයි S1 බින්දුව උනේ. දැන් මම ආපහු NQ කරොත් මේ set එක දැන් S1 ගේ S2 ගේ දෙකේම data තියෙන්න ඕනේ. අන්න මේකේ හතරක් තියෙනවා මේකේ එකක් තියෙනවා. හරිනේ. මොකද අර මම කලින් පැහැදිලි කරපු එක තමයි S2 empty නැත්තම් ඒකෙන් DQ කරන්න S1 ට තමයි හැමතිස්සම NQ වෙන්නේ. S2 වැරදිලා හරි empty නම් සම්පූර්ණ ඔක්කොම ටික අරන් ඒකට දාලි වරලා pop කරන්න. නැත්තම් DQ කරන්න. ඉතින් ඔහොම තමයි ස්ටැක්ස් දෙකක් පාවිච්චි කරලා queue එකක් හදන්නේ. මම හිතනවා මේකෙන් උනාලා යමක් දැනගන්න ලැබුණා කියලා. ඉතින් මේක ගොඩාක් ඉන්ටර්වියුස් වලදී අහන ප්‍රශ්නයක්. කොහොමද ස්ටැක්ස් දෙකක් පාවිච්චි කරලා queue එකක් හදන්නේ කියලා. මම මේ පැහැදිලි කරේ එක version එකක් විතරයි. මේ version එකේදී NQ එක fast. මොකද NQ එකේදී මම pop කර ඉන්න අවශ්‍යතාවයක් නැහැ. කෙලිම push කරන් යන්න තියෙන්නේ. මේකේ DQ එක සමහර වෙලාවට slow. කියන්නේ S2 empty අවස්ථාවකදී මට මේක අර ඉඳන් මේ පැත්තට ඔක්කොම ගේන්න ඕන නිසා ටිකක් slow. මේකේ තව version එකක් තියෙනවා NQ එක slow. DQ එක ටිකක් fast. ඉතින් ඒකත් පොඩ්ඩක් හොයලා බලන්න. නමුත් concept එක එකම එක තමයි. එකකින් අරන් අනිත් එකට දාලා තමයි මේ මේක වැඩේ කරන්නේ. එහෙනම් මේකෙන් යමක් ලැබුණා නම් like කරන්න, subscribe කරන්න නැත්නම් subscribe කරන්න, page එක නම් follow කරන්න, හැමදේම කරන්න. ඊළඟ වීඩියෝ එකකින් අපි එහෙනම් හම්බෙමු. එතකන් පරිස්සමෙන් ඉන්න.